සුබ දවසක් හැම දෙනාටම. ඉතින් මම අද කතා කරන්න යන්නේ ඔයාලා හැමෝම දන්න මාතෘකාවක් ගැන, eBay dropshipping. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ dropshipping කරන්න අපේ මොබයිල් ෆෝන් එකෙන් කොහොමද eBay account එකක් create කරගන්නේ කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි ආමු වීඩියෝ එකට. ඉතින් ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ ඔයාලා යූස් කරන web browser එකට යන්න. මේ විදිහට මම පාවිච්චි කරන Chrome browser එක. ඉතින් මම මේ විදිහට Chrome එක ඇතුළට යනවා. මේ විදිහට Chrome browser එක ඇතුළට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ interface එකක් එනවා. ඉතින් අපි මේක desktop mode එක දාගන්න ඕනේ. ඉතින් ඒකට කරන්න තියෙන මෙතන උඩ තියෙනවා ඉරිකෑලි තුනක්. ඉරිකෑලි තුනට ගියාට පස්සේ අපිට මෙතන පහල පෙන්වනවා desktop site කියලා. ඉතින් එතන ඔය ටික් එකක් දාගන්න. හරි. ඊට පස්සේ අපිට මෙතන search bar එකේ search කරන්න eBay කියලා. මේ විදිහට සර්ච් කරලා ඊට පස්සේ ඔයාලට eBay site එකේ link එක උඩින්ම පෙන්වනවා. එතන ක්ලික් එකක් දීලා eBay site එකට log වෙන්න. මේ විදිහට තමයි eBay එකේ home interface එක පෙන්වන්නේ. ඉතින් අපි account එක create කරගන්න ඕනේ. ඉතින් අපි ඒකට කරන්න තියෙන්නේ මෙතන වම් පැත්තේ කෙළවරේ උඩින්ම තියෙනවා register කියලා, computer එකේ වගේමයි. ඉතින් එතන කියලා ක්ලික් එකක් දෙන්න. රජිස්ටර් එකට ගියාට පස්සේ අපිට මේ වගේ page එකක් එනවා. ඉතින් අපිට මෙතන උඩින්ම බලා ගන්න පුළුවන් අපේ first name එක දෙන්න ඕනි, last name එක, එතකොට අපේ email address එක, password එක දෙන්න ඕනි. ඉතින් මම මේ විදිහට මගේ first name එක දෙනවා. last name එකත් මේ විදිහට දෙනවා. හරි, ඊට පස්සේ අපිට අපේ email එක දෙන්න තියෙනවා. ඉතින් ඔයාලත් ඔයාලා use කරන email එකක් දෙන්න. මෙතනදී ඔයාලගේ ළඟ තියෙන ඊමේල් එකක් දෙන්න. මම මේ විදිහට මගේ ඊමේල් එක ලබා දෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතන යට පාස්වර්ඩ් කියලා දෙනවා. ඉතින් ඔයාලට එතන හොඳ ස්ට්‍රොන් පාස්වර්ඩ් එකක් දීලා කන්ටිනියු දෙන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙයාගේ නැවතත් අපිව හෝම් පේජ් එකට ගෙනෙනවා. ඉතින් අපේ account එක දැනට 50ක් විතර create කරගෙන ඉවරයි. ඉතින් මේ විදිහට අපේ account එක සාර්ථක create වෙනවා. හැබැයි අපේ account එක තමයි 100% create වෙලා නැහැ. 50ක් විතර තමයි create වෙලා තියෙන්නේ. මොකද අපිට මේකෙන් තව verification ටිකක් දෙන්න තියෙනවා. ඔයාලට මෙන්න මේ විදිහට තමයි අපේ account එක බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. දැන් අපි කරන්න ඕනේ අපේ account එක අපි verify කරගන්න ඕනේ. ඒකට කරන්න තියෙන්නේ ඔයාලට මෙතන නැවතත් වම් පැත්තේ ඇවිල්ලා ඔයාලගේ නමත් එක්ක මෙතන පොඩි ඉතල ඇතුලේ ඉතින් එතන ගිහිල්ලා ක්ලික් කරන්න. එතකොට ඔයාලට මෙතන යට එනවා account setting කියලා. ඉතින් account setting එකට යන්න. account setting එකට ගියාට පස්සේ ඔයාලා මෙන්න මෙයාගේ page එකට ගෙනෙනවා. ඉතින් මේ page එකේ වම් පැත්තේ අයිනෙන් පෙන්නනවා personal info කියලා. personal info වලට අපි කියනවා personal information කියලා. personal information එකට ගිහිල්ලා ක්ලික් කරන්න. ඊට පස්සේ නැවතත් ඔයාලට මෙන්න මේ වගේ password එක දෙන්න කියනවා. ඔයාලා කලින් දුන්න password එක දීලා continue කරන්න. ඊට sign in දෙන්න. ඉතින් ඔයාලට ඊට පස්සේ මෙතන අපේ address එක දෙන්න තියෙනවා. එතකොට අපේ city එක, ඒ වගේම province එක, postal code එක, mobile number දෙන්න දෙන්න. ඉතින් මම මේ දෙන මගේ address එක දාගන්නවා. ඔයාලට ඔයාලගේ address එක දාගන්න. ඇඩ්‍රස් එක දුන්නාට පස්සේ අපිට මෙතන ඇඩිෂනල් ඉම්ප්‍රෝ කියලා තියෙනවා. ඉතින් ඒක දෙන්න ඕනේ. ඊළඟට මම සිටි එක දෙනවා. ඉතින් ඔයාලත් ඔයාලගේ සිටි එක දෙන්න. ඊට පස්සේ මෙතන ප්‍රොවින්ස් එක දෙන්න තියෙනවා. ඔයාලත් ඔයාලගේ ප්‍රොවින්ස් එක දෙන්න. ඊට පස්සේ අපිට postal code එක දෙන්න තියෙනවා. ඔයාලත් ඔයාලගේ ළඟම තියෙන postal post office එකේ code එක දෙන්න. ඒක දන්නේ නැත්නම් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා
ළඟම තියෙන පෝස්ට් ඔෆිස් එකේ නම Google එකේ සර්ච් එකක් දාන්න. එතකොට ඔයාලට පහසුවෙන් පෝස්ටල් කෝඩ් එක හොයාගන්න පුළුවන්. ඊට පස්සේ කරන්න තියෙන අපිට මෙතන මොබයිල් නම්බර් එක දෙන්න තියෙනවා. මෙතන මොබයිල් නම්බර් එක දෙන කොටත් ඔයාලා සැලකිලිමත් වෙන්න. අපි ළඟ තියෙන මොබයිල් නම්බර් එක දෙන්න. මොකද මෙතන අපිට වෙරිෆිකේෂන් එකක් කරගන්න තියෙන ඉස්සරහට. මොබයිල් නම්බර් එකත් මේ විදිහට දුන්නට පස්සේ යට තියෙන කන්ටිනියු කියලා. ඉතින් මොබයිල් නම්බර් එක සාර්ථක මේ විදිහට ෆිල් කරගෙන කන්ටිනියු දෙන්න. කන්ටිනියු දුන්නාට පස්සේ අපි මෙන්න මේ වගේ page එකකට ගෙනෙනවා. ඉතින් ඔයාලට මෙතන අපේ සියලුම තොරතුරු පෙන්වනවා. අපේ address එක, අපේ නම, අපේ email address එක, mobile number එක, අපේ username එක, ඒ වගේ සියලුම තොරතුරු පෙන්වනවා. ඉතින් ඔයාලට මෙතන පෙන්වනවා අපේ email එක verify කරගන්න කියලා. ඒ වගේ අපේ phone number එකත් verify කරගන්න කියලා. ඉතින් අපි මේ දෙක verify කරගන්න ඕනි. ඉතින් මම මුලින්ම මගේ mobile number එක verify කරගන්නවා. ඒක කරගන්න තියෙන මෙතන අයිනින් තියෙන verify කියලා. එතෙන් යන එතෙන් ගියාට පස්සේ මෙතන තියෙනවා send code කියලා. ඉතින් ඒක දෙන්න. එතකොට ඔයාලගේ ඉන්න මොබයිල් නම්බර් එකට කෝඩ් එකක් එනවා. ඉතින් ඔයාලේ කෝඩ් එක මේ විදිහට දාගන්න. ඔයාලට එන කෝඩ් එක. හරි, ඊට පස්සේ වෙරිෆයි කරන්න. ඉතින් ඔයාලට පේනවා මෙතන සාර්ථක අපේ මොබයිල් නම්බර් වෙරිෆයි කරලා තියෙනවා. මේ විදිහට කොළපාට හරිය පිටරලා තියෙනවා. ඉතින් අපි ඊළඟට කරන්න යන්නේ අපේ Gmail එක වෙරිෆයි කරගන්න. ඉතින් ඒකටත් කරන්න තියෙන්නේ මොබයිල් නම්බර් එක කරපු විදිහමයි. අපි Gmail එකට කෝඩ් එකක් එවනවා. ඉතින් අපි කරන්න තියෙන්නේ ආපහු මෙතන new tab එකක් ඕපන් කරගෙන Gmail කියලා සර්ච් කරමු. මොකද අපේ Gmail එකට කෝඩ් එකක් එන්න තියෙන ID එකෙන් අපි මේ කෝඩ් එක අතන වෙරිෆයි කරගන්න තියෙන තැන දාගන්න ඕනේ. මේ විදිහට ඔයාලගේ Gmail එක log වෙන්න. ඉතින් ඔයාලට මෙතන තියෙන උඩින්ම temporary ගේ security code කියලා එකක් තියෙනවා. ඉතින් ඔයාලා ඒක මේ විදිහට copy කරගන්න. හරි, ඊට පස්සේ නැවතත් eBay එකේ Gmail එකේ verify කියන තැනට ගිහිල්ලා paste කරන්න. ඊට පස්සේ verify දෙන්න. ඉතින් ඔයාලට පේනවා සාර්ථකව අපේ Gmail එකත් verify වෙනවා. ඉතින් අපි දැනට 100%ක්ම අපේ eBay account එක create කරගෙන ඉවරයි. ඉතින් මේ විදිහට තමයි අපි මොබයිල් එකෙන් 100%ක් මෙවැඩිය eBay account එකක් create කරගන්නේ. අපේ account එක 100%ක්ම නිවැරදිව දැන් create කළා කියන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට තමයි අපි eBay account එක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට ඔයාලා හැම දෙයක්ම ගොඩක් ස්තුතියි. තාමත් මම subscribe කරලා නැත්නම් පහළ දෙන රතු පාට subscribe button එක මම subscribe කරන්න. එහෙනම් හැම දෙනාටම ජය වේවා.